සුබදවසක් ඔබ සැම දෙනාට අපි මේ කාලේ ඉස්සර අපි වතුර බොනකොට අපි ලිං වලින් අරගෙන අපි වතුර බොනවා නල ලිං වල වතුර බොනවා ඉස්සර කාලේ අපිට අද වගේ පාවිච්චි කරන්න ෆිල්ටර්ස් තිබ්බේ නැහැ මේ ජලයේ පිරිසිදුතාවයෙන් ජලය පානය කරන්නට ජලයේ තියෙන කුණු රොඩු අපද්‍රව්‍ය ඉවත් කරලා ජලය පානය කරන්නට අපිට ෆිල්ටර්ස් කියන දේවල් අපිට තිබ්බේ නැහැ. අපේ ආච්චිලා අම්මලා මොකද කරන්නේ? ජලය උණු කරලා රක් කරලා තමයි අපි මේ තියෙන අපද්‍රව්‍ය අයින් කරලා බොන්නේ. නමුත් දැන් කාලේ අපිට හරිම ලේසි. අපිට ෆිල්ටර්ස් තියෙනවා. මේ ෆිල්ටරේට අපි වතුර දැම්මයින් පස්සේ මේ වතුරේ තියෙන කුණු රොඩු අපද්‍රව්‍ය හැම දෙයක්ම අයින් කරලා තේරලා අපිට පිරිසිදු වතුර අපිට බොන්නට පුළුවන්. මේ ෆිල්ටරේක අරමුණ අන්න ඒකයි. පිරිසිදු වතුර අපිට බොන්න අපද්‍රව්‍ය අහක් කරනවා. අපේ ජීවිතේ අපේ ශරීරයේ මාදර ප්‍රේමවන්තේනි ෆිල්ටර් එකක් තියෙනවා. මොකක්ද මේ ෆිල්ටර් එක? මේ ෆිල්ටර් එක අපිට මේ පේන්න තියෙන දෙයක් නෙමෙයි. ෆිල්ටර් එක හයි කරලා තියෙන දෙයක් නෙමෙයි. නමුත් ෆිල්ටරයක් තියෙනවා. ඒ තමයි ඔබේ මගේ හෘද සාක්ෂිය. අපි හැම කෙනෙක්ටම හෘද සාක්ෂියක් කියන දෙයක් තියෙනවා. විශේෂයෙන්ම මිනිස්සු අපිට දෙවියන් වහන්සේගේ මැවීම තුළ මේ විශේෂතාවය හිමි වෙන්නේ මේ හෘද සාක්ෂිය තුළ. සත්තුන්ට මේ හෘද සාක්ෂියක් කියන දෙයක් නැහැ. සත්තු ඕනම දෙයක් කරාවි. මේ දේ හරිද? මේ දේ වැරදිද? මේ මොහොතේදී මෙතන අපද්‍රව්‍ය පිට කරන්න මේ සතාට සුදුසු තැනක්ද කියන එක මේ සතාට තේරෙන්නේ නැහැ. ඒ සතා ඒ දේ කරනවා. නමුත් අපි ඒ සතාව පුහුණු කරොත් ඒ සතා ඒ දේට පුහුණු වෙනවා. නමුත් ඒ සතාට හිතලා මේ දේ වැරදි මේ දේ හොඳයි කියන දේ කරන්නට ඒ සත්‍යයට නුවණක් බුද්ධියක් හෘද සාක්ෂියක් නැහැ. නමුත් මිනිස්සු අපිට හෘද සාක්ෂියක් තියෙනවා. හරි දේ මොකද්ද? වැරදි දේ මොකද්ද කියන දේවල් පෙරලා අරගෙන අපේ ජීවිතේ හරිදී කරන්න අපි හැම කෙනෙක්ටම හෘද සාක්ෂියක් තියෙනවා. නමුත් මාදර ප්‍රේමවන්තේ මේ ෆිල්ටර් එක අපි එකිනෙකනට යූස් කරන විදිහ භාවිතා කරන විදිහ වෙනස්. සමහරු මේ ෆිල්ටර් එක ඉතාමත් හොඳින් පාවිච්චි කරනවා. නමුත් සමහරු මේ වගේ ෆිල්ටර් එකක් හෘද සාක්ෂියක් දෙයක් කියලා තියලා කියන දෙයක් අපේ ජීවිතය තුළ තියෙනවද කියන එකවත් ඒ අයට දැනෙන්නේ නැති ගානට ඒ අය පත් වෙනවා. කොහොමද අපි අපේ මේ ෆිල්ටර් එක ගොඩනගා ගන්න මේ ෆිල්ටර් එක පෝෂණය කරගන්නේ? මේ ෆිල්ටර් එක අපේ හෘද සාක්ෂිය අපි පෝෂණය කරගන්නට මාදර ප්‍රේමවන්තේ අපිට කරන්න තියෙන්නේ හැම මොහොතකම යහපත් දේ අහන්න. අයහපත් දේ වලට වඩා ඔබ යහපත් දේ අහන්න. අනිත් අයගේ කතා, අනිත් අයගේ ඕපදූප, කේලම්, ඒ අයට මොකද වුණේ කියන මේ දේවල් වලට වඩා ඔබගේ ජීවිතේ පෝෂණය කරන ගුණධර්මින් පිරිච්ච දේවල් අහන්නට ඔබ හැමතිස්සෙම උත්සාහ කරන්න. රූපවාහිනී විශේෂයෙන්ම ඉතාමත් ගුණදායක පෝෂණදායි වැඩසටහන් යන ඒ වැඩසටහන් වලට සවන් දෙන්න. සෑම මොහොතකම යහපත් දේ අහන්න. ඒ වගේම තමයි ඔබේ ජීවිතේ ලස්සන දේ දකින්න. සෑම මොහොතකම ලස්සන දේවල් දකින්නට උත්සාහ කරන්න. ඔබගේ ජීවිතේ විශේෂාකාරයෙන් රූපවාහිනී චිත්‍රපටයක් හෝ වේවා, නාට්‍යයක් හෝ වේවා, මේ සෑම මොහොතකම ලස්සන දෙයක් දකින්න. අපි ගොඩක් වෙලාවට අද පුරුදු වෙලා ඉන්නවා චිත්‍රපටයක් බලද්දී කහගන්න, මරාගන්න, සටන් ජවනිකාවලින් පිරිච්ච චිත්‍රපට බලන්නට. එහෙම නැත්තම් අද තරුණ පරපුර අපි බොහෝ වෙලාවට ඉන්ටර්නෙට් එක හරහා අසභ්‍ය චිත්‍රපට බලන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ඇයි මේ? අපි මේ අයහපත් දේ බලන්න අපේ හෘද සාක්ෂිය ෆෝම් වෙනවා. අපේ හෘද සාක්ෂිය ගොඩනගෙනවා අයහපත් දේ බලන්න. අපි අයහපත් දේ අහන්නට අපේ හෘද සාක්ෂිය ගොඩනගෙනවා අයහපත් දේ අහන්න. ඒ වගේම තමයි අයහපත් දේ පිට කරන්නට. මේ විදිහට අපේ ජීවිතේ අපි අයහපත් දේවල් ලං කරගන්නකොට වැඩි වෙනකොට අපේ මේ ෆිල්ටර් එකේ අපේ මේ හෘද සාක්ෂිය
අයහපත් දේවල් එන්න එන්නට ඇති වෙනවා. අපේ හෘද සාක්ෂියත් ගොඩනගින්නේ අයහපත් දේ වෙනුවෙන්. අපේ හෘද සාක්ෂිය අපිව මෙහෙවනවා අයහපත් දේ කරන්නට. අපි බලන අහන අයහපත් දේ වගේම ඒ වෙනුවෙන් අයහපත් දේ කරන්නට අපේ හෘද සාක්ෂිය අපිව මෙහෙවනවා. එම නිසා මාතෘ ප්‍රේමවන්ත සෑම මොහොතක ඔබ අවදිවන්න ඔබේ මේ ෆිල්ටර් එකට. සෑම මොහොතකම ඔබ අවදිවන්න ඔබේ හෘද සාක්ෂියට. ඒ හෘද සාක්ෂිය ගොඩනගන්න. යහපත් දේ ඇසීම තුළින් ඒ වගේම තමයි ලස්සන දේ බැලීම තුළින්. එතකොට ඔබට පුළුවන් අයහපත් දේ අයහපත් දේ අතහැරලා අයහපත් දේ හැම මොහොතකම අනිත් පැත්තකට දාලා ලස්සන දේ ඔබගේ ජීවිතේ ගොඩනගන්නට මේ හෘද සාක්ෂිය පෙරලා දේවි. ලස්සන දේ මොකක්ද යහපත් දේ මොකක්ද කියලා. එතකොට ඔබට පුළුවන් යහපත් පුද්ගලයෙක් විදිහට මේ සමාජයේ ගොඩනැගෙන්න. ඔබ සැම දෙනාටම ජේසු පිහිටයි.